ස්සාන ධර්ම දේශනා. අද පුළුවන් මනිසු රුවන් ලිසෑ වටත් තමන්ගේ කාරකේ වෑන් එකේ ජීප්පකේම යයි. නේ ජයසිරි මහා බෝධියත් ප්‍රදක්ෂනා කරයි තමන්ගේ වාහනේම ගිහිල්ලා. ඇයිඒ. අද මිනිස්සුන්ට තියන හදිස්සි්‍යයක්. පින්කමක් කර හදිස්ේ. දඳන්නත් හදිස්සි. හැම එකක්ම හදිස්සි කරන්් ඕන දේවල් ඉක්මනින් කරන්ඩ ඕනදේවල් හිමීට 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 කරනවා. නේත. ඒ කියන්නේ අපිට කුසල් දහම් දියුණු කිරීමේදී. ක්ු සල්දහම් දුණ කෙර මනිස්සු වේගෙන් කරග්ඩ ඕන අධි වේගීව කරනවා. නමුත් මිනිස්සු අකුසල් දහම් තුළ. සමවැදිල ඉන්නවා හරිට සමවතකට සමයදන වගේ. එක කියන්න රපවාහැනියේ දේශපාලන සංවාද වේවා. තෙලි නාට වේවා චිත්‍රපට වේවා අනකුත් මොනුවවමහරි ක්‍රඩාතරග වේවා පැෑ ගම් ඇස් යොමාගෙන බලාගෙන ඉන්නවා. මුණු පොතේ වේවා වෙනයම් අසබ්‍ය දර්ශන වේවා. ඒවට පැය ගනම් කාේ නාස්තිි කරනවා. අවශ්‍ය දේට මිනිස්සු හරිී හදිස්සි මිනිස්සු පැයක් බනාහන කොට බලන්නවා. ඉවරවෙ නඇන්ද ම ඉවරවෙන්න නඇද තවතිීනව තවතීනවද කියලා. මිනිස්ුවර කුසලේ සම්බන්ධි පීඩාවට විඩාවට වෙහෙසට පත්වෙනවා. අකුසල් වල ගැලිලා ලැගල ඉන්නම්. එට අකුසල් සමාපත්ති කෙලා කියන අකුසල් සමාපත්ති කෙලා කියනවා පංචනීවර්ණවට සිත බැඳ ගැනීමමයි. නමුත් අපි මේේ අකුසල් සමාපත්ති වලට පුරුදු වෙච්ච හිත්ත. යමු එච්ච හිත කුසල සමාපත්තීන්ට අපි පරිවර්තනය කරගන්නටෝ. දින්නපතා. නමුත්තම ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට වස්සාහන ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සබස්කරයිබ් කරන්න බෙලයිකරනය කලික් කරන්න වස්සාන ධර්මදේශනා YouTubeු ඩාලිකාවඔස්සේ ප්‍රශාරය වන මෙම සුමුදුර ධර්මාණු ශාසනාව වෙනවෙන් පින් පර දායිකත්වය ගෙන කටයුතු කළේ ගිරාදුර කෝ්ටේ? ෙලගන් බැව නුම්රතිස් එකලිපිනේ පදිංචි M.B. බන්ටාර්මැනිිකාමට වේවිසිෙන්. එතුමියගේ ප්‍රධාන අරමට වන්නේ එක් දහස් නම්සේ හැත්තෑත් දෙකවසරේදී පරලු සැපත් D.. සුදුමැනිකා මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්තු සිටින අප්පු හාමී පියානන්ට නිතුක් නීරෝගීසුව ප්‍රාර්ථනා කිරීමත් මියගිය? උමාරි හාමි නැගනියයට පින් අනුමෝදැන් කිරීම තුළු නමින් පරලෝ සැපත් සේලූ ඥාතිහිතමිත්‍රාදීන්ට පින් අනුමෝදැන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා යුටප නාලිකාවස්සේ සිදුකළ ධර්මතානබේ පින්කමයි. අද දේශශකෑණන් වහන්සේ අතිපූජනීය කැලන්යේ අජිත ස්වාමීන් පහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේ සුුවත්ත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් ධම්මස් සවන කාලෝ අයං භදන්තා, හම්මස් සවනකාලු අයං භදන්තා ධම්මස් සවනෙ කාලු අයන් භදන්ත නමුතස්සෙ භගබතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स धम्म चेतीय सुतंन्ति थुन लोकाग्रो භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා. භාග්‍යවත්තු වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාාවඋපදවා දේශනාකොට වදාළ උතුම් ශ්‍රීසද්ධරමයටද නමස්කාර කරමි නමස්කාරවේවා. භාග්‍යවත්තුූ වරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආරෙමහා සංගරත්නයටද නමස්කාර කරමි නමස්කාරවේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධවන්ත කාරුණක පින්න්නතුනේ. වස්සාන ධරමදේශනා YouTubeුබ නාලිකාව තුළෙන් දවසේදීත් ඔබ බලාපරොත්තු වෙන්නේ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම් ශ්‍රී සද්ධරමය ශ්‍රවනය කිරීමටයි. අද දවසේදී මෙම ධර්මානුශාසනාවට තම සෙදැහැති දායකත්්‍යය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ ගිරාදුරු කෝට්ටේ මෙළගන් වැව අංක තිස්ස කලිපනේ පදිංචි M බ්ඩාරමැනිකා මෙනවිය විසින්. මෙවැනි ධර්ම දානමය පින්කමක් සිදු කරන්නට සිත්පහන් කරගැනීම පිළිබඳව. එB. බණ්ඩාරමැනිකා මෙනවිය ඇතුළ පවුලේ හැමට අපි සෙත්පතා ආශිර්වාද කරනවා. මෙම ධර්මදාානමය කුසලය ඔබ හැමටම චතුරාර් සත්‍යා බෝධය පිණස්සම හේතුවාසනාවෙත්වා කියලා. සදැහුතුනි. අදෝගට කියලා දෙනවා, අති සුවිසේසිී ධර්මකාරණා රාශ්ියක් කඩංගු ධම්ම චේතිය සූත්‍රය. මේ දේශනාව පුරාවටම කතා කරන්නේ තුනරුවන්ගේ ගුණ ප්‍රකට කරමින් එකල භහරතයේ ජීවත්වෙච්ච අපි කවුරුත් දන්න රජ කෙනෙක් භාගතුන් වහන්සේ මොුණගෙසෙනට ඇවිල්ලා. න්ගේ චිත්ත ප්‍රසාදය ප්‍රකට කරපු කතාපුුවතක්. ඒකාලෙ අපගේ ශාස්තෘන් වහන්සේ වැඩසිටිය උතුරු ඉන්දියාවේ ශාක ජනපදයෙහි මේද තලුම්ප කියන ශාක්‍ය රජදරුවන්ගේ කුඩා නගරයේ. ඉතින් උන්වහන්සේව මුණගැසනට කොසොල් රජතුමා තවසක් පහන්සිත්තුපදවාගෙන පැමිණි කතාව මෙතැන් සිට ශ්‍රවණය කරමු. ඒකාලේ පසේ නදී කෝසල රජතුමා කිසියම් කරුණක් උදෙසා නගරක කියන ශාක්‍යවරුන්ගේ නියම් ගම වෙත පැමණුණ එහිදී පසේ නදී කොසුල් රජතුමා දීගකාරායන්න කියන සනවිතුමා ඇමතුවා මිත්‍ර කාරායනය මට යානාවන් සූදානන් කරන්න. ඉතා සුන්දර වූ උයන් විම දකින්නට යන්නට ඕනේ. මට නගරචාරිකාවක් යන්නට ඕන කියලා රාජකීය යානයන් සූදාන කරන්නට කළ කිව්වා. රජකෙනෙක් රාජකීය ලීලාවෙන් ගමන් කරනකොට සවරංග සේනාව සමග තමයි පිටත් වෙන්නන්නේ ඇත්. අශ්‍රිය පාබල කියලා. එසේ දේවන් වහන්සේ ඇයි දිගකාරායන සනවිතුමා පසේ නදී කෝසල රජතුමාට පිළිතුරු දුන්නා පිළිතුරුදීලා රාජිකය යානයන් පිළියල කරා පිළියල කරලා කිව්වා දේවයන් වහන්ස යානාවන් පිළියල කරන ලද්දාහුයඒදැ කල් දැනගත මෙෙන වැයි කියා දැන්නවා. ඊට පස්සේ පසේ නදී කෝසල් රජතුමා යානාවන් වල නැගී සුදුරු යානාාවලින් නගරෙන් නික්මි මහත් වූ රාජහනුභාවයෙන් ආරාම කරා පැමණුුණ ඔයන් බහුමිය කරා පැමණුනා. යානාව යන්නට පුළුවන් දුර ගමන් කරලා යානාවේ යන්නට බැරි කොටස යානාවෙන් බැස පාගමනින්ම ආරාමය වෙත පිවිසියා පසේ නදී කෝසල් රජතුමා ඒ ආරාමයෙහි දෙපායට පහසුව පිණිස ඔබ මොබ සක්මන් කරමින් ඇවිද යනකොට පුදුමාකාර චිත්ත ප්‍රසාදයක් ඇති වුණා ඒ චිත්ත ප්‍රසාදය හරි පුදුමයි කළ කියන්නේ සාමාන්‍යෙන් රජ කෙනෙකුට චිත්ත ප්‍රසාදී ඇතිවෙන දේවල් මතක්වන්න පුළුවන් හැබයි කාම ෝගීදේවල් තමයි බහෝසයෙන්ම මතක් වෙන්නේ. හැබැයි මෙතනදී කෝසල් රජතුමාට සිද්ධ වනේ හාත් පසිම වෙනස් දෙයක්. එතුමා ඔබ මොබ සක්මන් කරමි නැවිදිද්දි. මනුවන් ඇදබැඳ ගන්නාව. නි්ශබ්දව තිබෙන්නාවූ. ගෝෂා රහිත වූ ජනයා රහිත වූ මිනිස්සුන් විවේකීව සිටින්නට කැමති. භාවනා යෝගීන් භාවනාවට යොදාග රුක් සෙවන දුටුවා. එහෙම දැකලා භාගතුන් වහන්සේව සිහි වුණ දැක්කද. අර ආරාම පරිසරි දකින්නකොට. අර මහා සුවිසල් රුක් සෙවන දකිනකොට. භාගතුන් වහන්සේව සිහි වුණා. මේ වනහි පෙහැදීම ඇතිකරවන්නා වූද. මනනුවන් ඇදබෙන ගන්නා වූද. නි්ශබ්දව තිෙෙන්ා වූද ගෝෂා රහිත වූද ජනයා රහිත වූද මිනිසුන් විවේකීව සිටින්නට කැමතියෝද භාවනායෝගීන්ගේ භාවනාවට යෝග්‍ය වූද රුක්කමූලයන්නය මෙවැනි තැන්වල වැඩවසන්නා වූ ඒ අරහත් සම්මා සම්බුදු ප්‍රජාණන් වහන්සේ මට ඇසු කරටත්නම්? භාගතන් වහන්සේමට බලන්නට යන්න ඇත්නම් කියලා මහා පැහැදීමක් ඇතිවුණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඊට පස්සේ පසේ නදී කෝසල් රජතුමා. තමන්ගේ ප්‍රධනම ඇමතියාාවන සෙනවිියාවන දීග කාරායන ඇමතුවා. මාමිත්‍ර කාරායන. පැහැදීම ඇතිකරවන්නව මනුවන් ඇදබඳගන්නාවූ නිශ්ශබ්දව තිබෙන්නාව ගෝෂා රහිත වූ ජනයා රහිත ව. මනිසුන් වේීව සිින්නට කැමතිවූ. භාවනායෝගීන්ගේ භාවනාවට යෝග්‍ය වූ මේ බලන්න මේ රුක්කමූල සේනාසනයන් මේ බලන් රක්ෂෙවන වෙවෙනි තැන්වල වැඩවසන්නා වූ ඒ භාග්‍යවත්තුූ වරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේව. මටත් මේ වෙලාවෙේ ඇසුරු කරන්ටයන්ට ඇත්න මාමිත්‍රය කාරායන දැන්වනනාහි. ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ භාගතුන් වහන්සේ වැඩසිටින්නේ කොහේදගෙලැහවා එතකොට මේ ප්‍රධාන මමාත්‍ය ප්‍රධානම සෙනවියාවන දීගකාරායන කෝසල රජ්ජුරුවන්ට පවසනවා මහාරාජ්‍ය ශාක්‍යන්ගේ මේද තලූම්ප කියන නියම්ගමේ තමයි ඒ භහගෙවත්තු වූ වරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ දිනවල වැඩසිටින්නේ මි්‍රයා කාරයන මේ නගරක නම් වූ නියම්ගමේ සිට මේද තලුම්ප කියන ශාක්‍යන්ගේ නියම්ගම දක්වා කොච්චර දුරක් තිබෙනවද ප්‍රජතු මහනවා දීග කාරායන කියනවා මහා රාජ ඒහැටි දුරක් නෑ යොදුන් තුනයි තිබෙන්නේ මහාරාජ මේද තලුම්ප කියන ඒ ගමට මේ ස්ථානී සිට දවසකින් මයා ගන්නට හැක්කේමය දවසකින් අන්නට පුළුවන් කැලකිව්වා. එසේනම් කාරායන ඔබ යානාවන් පිළියල් කරව. මට ඕනේ ඒ භාගිවත්තු වරහත්තුූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බැහැදක් ඉන්නට යන්න්න. පින්නතුන මුල්කාලයේ කොසොල් රජ්ජරුවන්ට තෙරුවන් කෙරෙහි ප්‍රසාධ සිතක් තිබෙනෙ කොහමත් රජවරු ආගමට දහමට ලදයායන මේේ බොෝවිට. නමුත් මේ කෝසල රජ්ජරුවන්ව ධරමයට යොමු කොළේ මහාස්ශ්‍රද්ධාවක් තිබ්බ මල්ලිකාදේවී. මල්ලිකා දේවිය තමයි මේ ගෞතම සම්මා සම්බුදධ ශවාසනය තුළ පුදුමාකාර අශදෘ්‍ය මහාදාානයේ දුන්නේ. ඉතින් කොසුල් රජ්ජරූ තෙරුවන්ට පරිභාව කරන කොට තෙරුවන්ගෙන අප්‍රසාදයෙන් කතා කරනකොට හැම නිතර මල්ලිකා දේවයේ අතරමැදයේ බොඩ් පත් වෙලා භාගතුන් වහන්සේගේ ගුණ කිව්වා. සද්ධරම මේ ගුණ කිව්වා. ආර සංගයාගේ ගුණ කිව්වා එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන්ටික මේ මහා රජතුමාට තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණා. දැම් බලන කාන්තාවකට බිසවකට කරන්න පුළුවන් දී කාන්තාවකට මනුස්වයෙක්ක ඇතිකරණන්නත් පුළුවන් නැති කරඩත් පුළුවවා. රජ කරඩත් පුළුව නීද. එතන ගහාට පහලටම ඇදල දාඩත් පුළුවන්. එතකට දීග ගාරායන කීනවා දේවයන් වහන්ස හොඳ බයි. යානාවන් පිළියල කරන්නම් කියලා යානාවන් පිළියල කර. කොසුල් රජතුමා යානාවන්ගෙන් යන්නට පුළුවන් උපරිම දුරගිය. ආරාම බොහුමිය ආසන්නටම ගිහිල්ල යානාවෙන් වැසලා ඉතිරිටික පාගමනින් ගමන් කලා. අද වගේ චෛත්‍ය ළඟටම බෝමලුව අගටම ධර්මශලාව ලගටම අවාසගේ ලගටම එහෙම පාරවල් කැපිලන්නේ. හිංසක පරිස්සර භාවනායෝගෙන්ට යෝග්‍ය පරිසර ශබ්ද බද්ධ නෑ මොකොවත් නෑ අද පුළුවන මිනිස්සුරුවන් ලසය වටත් තමන්ගේ කාරකේ වෑ එකේ ජීප්පකේම යැයි නේ ජෛතිසිරි මහා බෝධියත් ප්‍රදක්ෂනා කරයි තමන්ගේ වාහනේම ගිහිල්ලා ඇැයිඒ අද මිනිස්සුන්ට තියන හදිස්සියක් පින්කමක් කර හදිස්සේ දඳන්නත් හදිස්සී හැම එකක්ම හදිස්සී අවශ්‍යදය හදිසියට කරනවා අනි හදිසී කරණ්ඩ ඕන දේවල් ක්මණින් කරණ් ඕන දේවල් හිමීට 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 කරනවා. නේ. ඒක කියන්නේ අපිට කුසල් දහම් දියුණු කිරීමේදී ඒ කුසල් දහම් දිය මනිසුන වේගෙන් කරගණ්ඩ ඕනි. අධිවේගීව කරනවා. නමුත් මිනිස්සු අකුසල් දහම් තුළ සමවැදිලා ඉන්නවා හරිට සමවත කර සමයදුන වගේ. ඒ කියන්න රූපවාහණයේ දේශපාලන සංවාද වේවා. තෙලිනාට වේවා. චිත්‍රපට වේවා. අනකුදත් මොනවමහාරි ක්‍රීඩා තරග වේවා. පෑ ගනම් ඇස් යොමාගෙන බලාගෙන ඉන්නවා. මුණු පොතේ වේවා. වෙනයම් අස්‍ය දර්ශන වේවා. ඒවට පැය ගනම් කාලේ නාස්ති කරනවා. අව්‍ය දේයට මිනිස්සු හරී හදිස්සි. මිනිස්සු පැයක් බනාහනකොට බලන්නවා. තාමන ඉවර වෙන් නඇද තාම ඉවරවෙෙන්න්න ඇද. තවතනවද කියලා මිනිස්සුවර කුසලය සම්බන්ධී පීඩාවට විඩාවට වෙහෙසට පත්වෙනවා. අකුසල් වල ගැලිලා ලැගලා ඉන්නවා. එට අකුසල් සමාපත්ති කෙලා කියනවා කුසල් සමාපත්ති කෙලා කියනවා පංචනීවර්ණවලට සිත බැඳගැනීමමයි. නමුත් අපි මේ අකුසල සමාපත්ති වලට පුරුදුවෙච්ච හිත යොමුවෙච්ච හිත. කුසල සමාපත්තීන්ට අපි පරිවර්තනය කරගන්න ඕේ. ඒකන්නේ බෝධිපක්ෂක ධර්මදියුණනු කරන්නට කැපවෙන්නට ඕන කියනක දැම් මෙතනදී. පරජතුමා යානාවෙන් වැස පාගමනින් ආරාමය කරාපැමිණිය එතකට දැකගන්නට ලැබෙනවා. බොහෝ භික්‍ෂූන් වහන්සේලා එලි මහනෙහි සක්මන් කරනවා. කොච්චර සුන්දර දර්ශනයක්දනේ. භික්‍ෂූන් වහන්සල බොහෝ දෙනෙ එලි මහනේ සක්මන් කර කරඉන්න. එතට. පසේ න කෝසල් රජතුමාට ඒ භික්‍ෂූන් දැකළ හරීයට හිතේ පැහැදීමක් ඇතිවුණා. එක්තර භික්ෂුව කළඟටගේ ල්හනවා. ස්වාමීනී භාගතුන් වහන්සේ වැඩ සිටින්නේ කොතැනද එතකොට ඒ ස්වාමිණහන්ස පිළිතුරු දෙනවා. මහාරාජ එනගේ ස්වාමිනාසල දන්නවා මේ පැමිල්ලා තිබෙන්නේ කොසල් රජරූ කියලා. මහාරාජ අර තිබෙන්නේ දොරවසා ඇති විහාරය. ඔබ එතැනට නිහඩව. ගමන්කොට කලබල නොවී ආලින්දයට පෙවිස, උගුරපාදා, ශබ්දකොට දොර අගුලට සෙමෙන් තට්ටු කළ මැනව භාගතන් වහන්සේ ඔබට දවාරය විවර කරන සේක්මයි කළකිව ලස්සන දර්සනයක්නේ. භාගතන් වහන්සේ පුංචි කුටියක වැඩඉන්නවා. රජ කෙනෙක් යනවා බුදුරජාන් වහසේ බැහැදකිින්ද. එවිට පසේ නදී කෝසල් රජතුමා තමන්ගේ. කඩුවද නලල් පටද දීගකාරායන ඇමතියාට බාර දුන්නා තමන්ගේ මගුල් කඩුව රාජකීය ඔටුන්න නලල් පට බාරදුන්නා කාටද තමන්ගේ ප්‍රධානම සනවියාට ප්‍රධානම ඇමතියාට එවිට දිහික කාරායන ඇමතියාට මේ අදහස් ඇති වුණා දැන්නම් මහාරාජ අතිශයේ පෞද්ගලික කතාවක යෙ දෙෙන්ඩයි මේ හදන්නේ ඒ නිසා තමයි කඩුවත් අයින් කරලා නලල් පටත් අයින් කරලා මට භාරදුම්මේ. මම දැන් මෙතන නැවතිලායින්නට හොඳනෑ. දිීග කාරයනතනින් ඉවත් වනාා. එවිට පසේ නදී කෝසල් රජතුමා. දොර වසා ඇති විහාරේ වෙත නිහඬව ගමන් කළා. කලබල් නොවී ගමන් කලා ආලින්දයට පිවිස්සුුණා. අර් භික්‍ෂූ පදිස්ටථීපු ආකාරෙකම ගුර පෑදවා. දොරාගුලට සෙමින් තට්ටු කළලා භාගතුන් වහන්සේ දවාරේ විවර කලා. හ පැෙෙන් දැතිනේද කුසුල් රජ්ජරූ පැමිණෙනවා ඇයි බුදු නුවනට හසුුවෙනවල එවිට පසේ නැදී කෝසල් රජතුමා විහාරයට පිවිස්ස. භාගතුන් වහන්සේගේ සිරිපතුන් ලබියෙස හිසින් වැඳ වැටි භාගතුන් වහන්සේගේ සිරිපා සඟල තමමවිින් සිමින්නට පටන් ගත්තා හරි පුතුවායි. මෙ වගේ සිද්ධියක් සම්බුද්ධ දේශනාවතු අපිට අහරන්න ලැබෙන්නේ හරි විර ලව. දැන් මේ මහා රජ කෙනෙක් භාගතුන් වහන්සක සම්බුදු සිරිපතුල් සිබිනවා. දෑතින් පිරි මඳින්ට පටන් ගත්තා. තමන්ගේ නමද කියන්නට පටන් ගත්ත කොහොමද ස්වාමීනයේ. මම තමයි පසේ නදී කෝසල. ස්වාමිනි, මම තමයි පසේ නදී කෝසල කෙලා කිව්වා. එතකොට භාගතුන් වහන්සේ පවසනවා මහාරාජ මේ ශරීරය කෙරෙහි. ඔය ආකාර වූ පරම ගෞරොවයක්, පරම උපහාරයක් දක්වන්නේ. කරුණක් නිසාද කියල හවා. බුදුර ජනසහනවා මහාරාජ මේ සරිරය කරෙහි ඔය විදදිහඒ ගෞරුවයක් දක්වන්නට උතුම් ගෞරයක් දක්වන්නට උතුම් උපහරයක් දක්වන්නට මොකද උපට ඇතිවෙච්ච සිතිවිල්ල. ඔන්න ඊට පස්සේ කොසුල් රජ්ජරුව තමන්ගේ චිත්ත ප්‍රසාදය ප්‍රකට කරනවා. ස්වාමීනී. මාගේ සිත තුළ භාගතුන් වහන්සේ පිළිබඳව ධර්මානුකූල වැටහීමක් තියෙනවා. ඒ කියන ස්වාමේණී භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක භාගතුන් වහන්සේ විසින් ශ්‍රී සද්ධරමේද මැනවීන් වදාාරණ ලද්දේය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවග සංඝයා සුපටි පන්න අයි කියන පැහැදීම මාහිත තුළ තියෙනව ස්වාමේනිි ස්වාමීණීමම දසවසරක් සීමාකොට විසිවසරක් සීමාකොට තිස්වසරක් සීමකොට හතලස් වවසරක් සීමමාකොට රක්්මචාරයේ සීලෙහි හැසිරෙන අන්‍යයාගමික තවසන් දැකළ තියෙනවා. ස්වාමිණී ඔවුන්. ඒසිල් අවසන්කොට. වතුර නෑමෙන් පසු සුවඳ වෙලවුන් ගල්වා, කෙස්ට්‍රැවුල් මැනවින් පීරා, පංචකාාම් ගුණයන්ගෙන ඉදුරන් පිනවෙමින්. පිරිස් පිරිවරාගෙන සිට්න ආකාරේම පස්ස කාලක දැකළ තියෙනවා. අවුරු දහය විශ්සතිය හතලිය පැවිදි ජීවිතයක් ගෙවනවා. පස්ස කාලෙ හිතනවා නේ මට මහනකම මොකොටද. මං ගිහි වෙලා යුතුකං ඉස්තකරගෙන විවාහයක් කරගෙන. පින්දහන් කරගෙන ජීවත්වෙනවා කියලා. ඒ අන්‍යාගමික පිරිස අන්‍යයාාගමික තාපසයන් තමන්ගේ බ්‍රහ්මචාරි ජීවිතයට සමුදීලා සිල් අවසන් කරල්ලා. සුවද වතුර නාලා සුවද වෙලවෝන් ගල්වල මැනවින් කෙස්්‍රැවුල් පීරා පංචකාම ගුණේෙන් ඉන්දරුවන් පිෙනවෙන. පිරිස් පිරිවරගෙන පවුල් වෙලා ඉන්නවා මම දැකල තියෙනවා ස්වාමීනිි. අච්චරකල් අ ්‍රක්්මචාරී සිල්ටක බ අය නමුත් ස්වාමීණී. මේ ශාසනයහි. දිවි තිබෙනතුරු සිය පණ දෙවෙනිකොට පරිපූර්ණ වූ පාර්ශුද්ධ වූ. බ්‍රක්්මචාරී සිල් සුරකින්නාවූ, භික්‍ෂූන් වහන්සේලා ම දෙැකළ තියෙනවා. දැක්කද. පරටේ රජෙක් රජකං කලත් සිල්වතුන් කෞද ගුණොවතුන් කියන එක. දැගෙන අවබෝධරගෙන දල තිබෙනවා. එමෙන්ම ස්වාමීහිනිී. මේ ආකාරයෙන් පරිපූර්ණ වූ පාර්ශුද්ධ වූ බ්‍රක්්මචාරී ජීවිතයක්. මේ බුද්ධ ශාසනයෙන් බැහැරවූ වෙන කිස්දු ආගමක වෙන කිසිම ආගමක මමනන් නොදකිමි ස්වාමේනී මෙන මේ කාරණයෙන් නිසා මට භාහිතුන් වහන්ස පිළිබඳව මහා පැහැදීමක් ඇතිව වුණ. ධර්මාණු කූල වැටහීමක් ඇතිවුණා ඒක අන ස්වාමේණී. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. භාගතුන් වහන්සේ වදදාලද තුන්ම් ශ්‍රී සද්ධරමය ස්වාකාත වනසේක භාගතුන් වහන්සේගේ ශ්‍රාවකමහා සංඝයා සුපටි පන්න වනසේක කියන පැහැදීම මට ඇතිව වනාා ස්වාමේනිි ස්වාමීණී ඒවිත රක්නමයි තවත්කාරණයක් තියනවා. රජවරු රජවරු සමග විවාද කරනවා. සස්ත්‍රීවරු ශස්ත්‍රීියවරු සමග විවාද කරනවා. ්‍රාහ්මණය ්‍රහ්ණියොත් සමඟ වාාදරනවා. ගෘපතිය ගෘහෝපතියෝ සමඟ විවාද කරනවා. අම්මා පුතා සමග විවාද කරනවා. පුතා අම්ම සමග විවාද කරනවා. තාත්ත් දරුව සමග විවාද කරනවා. එවගේම දරුවත් තාත්තා සමග විවාද කරනවා. සහෝදරයාද සහෝදරෑ සමඟ විවාද කරනවා. සහෝදරියද සහෝදරෑ සමග විවාද කරනවා. ස්වාමි මේ විදිහෙටේ මේ සමාජයේහි. විවිධ අයුරින් වාදීවාද කරණ අය මම දැකල තියෙනවා. එහෙත් ස්වාමීනී. සමගිව වැඩවසන්නාවූ, සමගියෙන්ම සතුට වන්නාවූ වාද විවාද අතහැරල වාදීවාද නොකොට කිරිහාදිය එක්කූ කලාක් පරිද්දෙන්. ඔවුනෝන් කෙරෙහි ප්‍රිය ඇසින් දකිමින් වාසය කරන්නා වූ භික්‍ෂූන් වහන්සේලා මම දකිනවා. ස්වාමීණී. මේ තරම් සමගි සම්පන්න ශ්‍රාවක පිරිසක්. බුද්ධසාාසනෙන් බැහැවනම් මම වෙන කිසිම ආගමක දකින්න නෑ. ස්වාමීනී, මේ වනාහි භාගතුන් වහන්ස පිළිබඳව. මට මහා ශ්‍රද්ධහවක් ඇතිවෙනට හේතු වෙච්ච. කාරණයක් මේක මාාගතුන් වහන්ස පිඳව මගේ ධරමාණකුළ වැටහීම. මටහිතෙනවා භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. භාගතුන් වහන්සේ වදදා ශ්‍රී සද්ධරමය. ස්වාකාත වන සේක භාගතුන් වහන්සේගේ ආරය මහා සංගරත්නය සුපටි පන්න වන සේක කෙල ස්වාමිනිි මට මහා පැහැදීමක් ඇති වෙනවා. ස්වාමීනී තවත් කරුණක් තියෙනවා. දැම් බලන්නම රජ කෙනෙක් තමන්ගේ චිත්ත ප්‍රසාධය ප්‍රකට කරන හැති. එන එක බුද්ධ ශාසනය තුළ. පැවිද්දු පැවිද්දු අතර කැටුම් තිබල නෑ අස ගිතා තිබල නෑ නිකා බේද තිබිල නෑ පටලවෙලි බිල නෑ. නේද එ වර්තමානට මේ අපිට. හොඳ ආදර්ශයක් හොඳ පාඩවක් අනක මේ කාරණ කියන්නේ රජ කෙනෙක් ස්වාමේණී තවත් කරුණක් තිබෙනවා. මම ආරාමෙන් ආරාමයට උද්‍යානයෙන් උද්‍යානයට ඔබොුවව සක්මන් කමින් ඇවිදි යනවා. එතකොටු ස්වාමේණී ම දකිනවා ඉතා කෘෂවීගියාවූ ඉතා රළු වීගියාවූ දුරුුවර්ණවීගියාවූ පඩු පැහැගැන්වී ගියාවූ නහරවැල් ඉල්පීගිය වූ ශරීර ඇති නයාගමික තාපසයන්ව එහෙම දකිනකොට මටන්න මෙහෙම හිතෙනවා. ජනයාගේ නෙත් ඇද නොගන්නාක් වැනි යැයි මටම හිතෙනවා. අනේ මේ මහනකම් මොකොටක්ද. මෙවැනි තාපස ජීවිත මොකොටක්ද එපා වෙලා වගේ කල කරල වගේ ඉන්නේ. ඇයි මේ විද්‍ය ජීතය ගවන්න කලලාස්වාවිෙන මට හිතල තියෙනවා නමත් සයට මෙහෙම හිතෙනවා. ඒ කාන්තයෙන්ම මේ ආශ්මත්වරු නම් බබසරසිල් සුරකින්නේ අකමැත්තෙන් වෙන්න ඕනේ. මෝන් විසි සඟවාගෙන සිටින්නා වූ රහසේ කරනලද අම්තිසි පවුකමක් තියෙනට ඕනේ. ඒකයි මේ විදිහට මේ කෙට්ටු වෙලා නහරවැල් ඉල්පිලා දුරුවර්ණ වෙලා සරීර නිකංග පඩු පැහැගැන් වෙලා නහරවැල් ඉල්පිලා මේ විදිහයේ ශරීර තිබෙන්නේ මේ අය මේ තාපස් ජීවිතය ගෙවන්නේ හිතට එකඟව කැමැත්තෙන් නෙමේ. මේ අයව දකින ජනයාට මේ අයගැන හිතේ පැහැදීමක් ඇතිවෙන්න නෑ. එවිට මම ඔවුන්ගෙන් මෙහෙ මහනවා එම් භාෂ්මත්වරුමි ඔබ වනහි ඉතා කෘසවීගිය ඉතා රළුවීගිය දුරුවරණවීගිය පණු පැහැ ගැන්වීගිය නහරවැල් ඉල්පීගිය සිරුරු ඇතිව සිටින ආකාරය දකිනකොට මිනිස්සුන්ට නොබලා ගැන හිත පහදින්නේ එවිට ඔවුන් මෙසේ පවසනවා මහාරාජ අපට පරපුරෙන්ා රෝගයක් තියෙනවා කියලා පවසනවා. මේකමී අසනීපතත්වයක් නිසා කියලා ඒත් ආපසයෝ පවසනවා කියලකි නෝ රජතුමාට නමුත් ස්වාමේනී මේ සාසනයෙහි සිටින්නාව භික්ෂූන් වහන්සලා මොම දකිනවා. තුටු පහටු වීගිය සිතිින් ඔද වැඩීගිය සිතින් සසුනෙහි ඇලීගිය සිතින් පිනාගේ ඉන්දුරුවන්ට ඇතිව සැහැල්ලිුවෙන් සිටිමින් නිහතමානයේ වී අනුන්ගේ සිවුපසයෙන් යැපෙන ආශා රහිත වූ සිතින් වසන්නාහුය එවිට ස්වාීනී. මහට මේ අදහස් ඇති වුණා. ඒ කාන්තයෙන්ම මේ ස්වාමින් වහන්සේලා නම් භාගතුන් වහන්ස ශාසනයෙහි උදාාරතර වූ මාර්ගපලාවබෝධයක් ලබාගනතියප හැඩයි. මේ ස්වාමින් වහන්සේලා ඉතාමත්ම දුටු පහටුව ඔද වැඩීගිය සිතින් ශාසනයට ඇලි පිනාගේ ඉන්දරුවන් ඇතිව සැහැල්ලුවෙන් ජීවත්වෙනවන්නේ. අනුන්ගේ සිව්පසයෙන් යැපෙනවන්නේ බාහිරද දෙවලට ආශ කරන ෑන. ස්වාමේණි මේ වනහි භාගතුන් වහන්සේ පිළිබඳ වූමාගේ ධර්මාණුකූල වැටහීමයි. ස්වාමිණිමට හිතුණා ඒ කාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ නම් සම්මාසම්බුද්ධ වනසේක. භාගතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධරමය ස්වාකාත වනසේක භාගතුන් වහන්සේගේ ආර්මහා සංගරත්නය සුපටිපන්නවනසේක කියන ධර්මික හැඟීවමට ඇතිවුනාා ස්වාමේනිි ස්වාමේණි තවත් කරුණක් තියෙනවා. ඔටනු පලන් අභිෂය කළත් සස්ත්‍රී රජික් මාගේ යටත් විජිතයෙහි වැසියන් අතරින් නැසීයුත්ත නසන්නත් නිර්ධන කළයුත්ත නිර්ධන කරන්නත් නෙරපීයුත්ත නරපාණ්ඩත් මම තමයි සමාර්ථයා මමතමයි තීරකයා ම තමයි දැනුන් දෙන්නේ මේ අයට මේ දළුවම මේ දේ කරඩ එහෙත් ස්වාමේනිී අධිකරණ ස්භාවය හිඳිනා මාවිසින් කතාකරද්දි බාධා පිණිස අතර මගදී අන්‍ය ෝධ කතා කරන්න ආහුය මම රජ කියලා බලන්නෑ. ඒ ඇත් මැදිින් කටදානවා. එවිට අධිකරණයේ සිටින මහට මේ කතාව කරන අතරේ. මේ බෞතුන් බාධානොකොරත්වා. මේ බහුතුන් මට කතා කරන්නට ඉඩ සලසාදෙත්වා. මාගේ කතාව අවසන් වනතුර සිටිත්වා කියා මට පවසන්ඩ වෙනවා. එසේ පවසලත් මට අස්වසිල්ලක් ලැබෙන්නේ. අතර මැදින්ම ඒ අය කතා කරන්නට පටන් ගන්නවා අධිකරන ශාලාවේදී. නමුත් ස්වාමේණී. යම් කලෙක භාගතුන් වහන්සේ. නොයෙක් සිය ගණන් පිරිසට ධරමේ දේශනා කරනවා. එවිට භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරේ කෙවිසුම් හඩක්හෝ මට ඇහෙන්නේ. උගුර පාදන හඩක්කත් ඇහෙන්නේ. ස්වාමීනී. මට මතකයි එෙක් තරා දවසක විච්ච දෙයක්. ඒ දවසේදී භාගතුන් වහන්සේ සිය ගණන්න පිරිසට ධරමේදේශනා කර කරහිට පු වෙලාවක්. එදා භාගතුන් වහන්සේගේ එක්තරා ශ්‍රාවකයෙක් යන්තමට උගුර පෑදුව. භාගතුන් වහන්සේ ධර්රමේ දේශනා කරන අතරතුර ඒ වෙලා වෙදේ ස්වාමයණී. එක්තරා ස්වාමින්න් වහන්සේ නමක් උගුර පාදුපු ස්වාමින්න් වහන්සේට මෙහෙම පැවස්සුවා. තම ධනහිසින් ඔහුගේ දැනහිසර තත්තු කොට. ආශිවතුන් වහන්ස සද්ධ කරන්්ඩෙපා. ආශ්වතුන් වහන්ස ශබ්ද කරන්ඩෙපා. අපගේ ශාස්තෘන් වහන්සේ වන භාගතුන් වහන්සේ දහම් දෙසන සේකයි ඇගේ වවා ස්වාමිනිම මේක දැක්කා උගුර පාදන හඩක්වත් නෑ. ජන්තමට ගුර පාද්දිත් ඒ ස්වාමිනන්ස ළඟ හිටපු ළඟම සහෝදර ස්වාමීන් වහන්සේ උගුර පාදි ස්වාන් අන්සරක වූවා ආශමතුනි සද්ධ කරන්්ඩෙපා භාගතුන් වහසේ ධරමේ දේශනා කටනවා කියලා. ස්වාමනිි මේ සිද්ධිය දැකපු මට මෙහෙම හිතුුණ. බවත්නී මේකනං ඒ කාන්තයෙන්ම ආශ්්‍යර්යයි භවත්නී මේකනං ඒ කාන්තයෙන්ම පුදුම සහගතයි දඩමුගුරු වලින් තොරව අවි අවුදවලින් තොරව මේ ශ්‍රාවක පිරිස වනහි මැනවින් හික්මී සිටින්නාහුිය ස්වාමේනී මංවනාහි මේ ආකාරයෙන් මැවි ෙක්ම මේ සිටන පිරිසක්නම්. බද්ධවාසනයෙන් බැහර වූ වෙන කිසිම ආගමක දකින්නේෙ නෑ. ස්වාමේනිී මේ වනාහි භාගතුන් වහන්සේ පිළිබඳ මාගේ ධරමාණකූල වැටහීමයි. ස්වාමේනිි මේ සිද්ධි දකිනකොටමට හිතුනේ භාග්ගතුන් වහන්සේ කාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. භාගතුන් වහන්සේ විසින් දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය ස්වාකාත වනසේක. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා. සුපටි පන්න වන සේක කියලමට තෙරුවන්ම සිහිව වනාා ස්වාමේණි ස්වාමේනී තවත්කාරණයක් පවසනවා මේ සමාජයේෙහි ඉතා නිපුන වූ වාදවිවාද කර පුරුදු වූ අස්ලෝමයෙන් අස්ලෝමේයට වගේ සියුම් ලෙස විදින්නාව දුනුවායන් පරිදදේ තමන්ගේ ඥානයෙන් ප්‍රඥාවන් දෘෂ්ටිගතිකයෙන් පරදවමින් හැසිරෙන්න්න වූ සස්ත්‍රී පණිතවරුුවම දකිනවා රහක්ම ප්ිතුරුම දකිනවා. විවිධ පිරිස්වම දකිනව ස්වාමේනිි. එතකොට ස්වාමේණී ඔවුන් හට ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අසවල් ගමට හෝ නියම් ගමට හෝ වැඩම කරනවා කියලා අහන්නත් ලැබෙනවා. එවිට ඒ අය ප්‍රශ්න ගුතා ගන්නවා. දැන් ඔන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ ගමටේ නගට අපේ පලාතර එෙනනවලින්. උන්වහන්සගේ මේ වගේ ප්‍රශ්නහන්න ඕනේ උහන්සේ හම අමාරු විධාන්නට ඕනේ. මෙහෙම වාද කරන්නට මෙහෙම විවාද කරන්නටට කියලා එය කල් තියාම ප්‍රශ්න හදාගන්නවා. අපි වනාහි ගෞතමයල් ලඟට ගොස්. මේ ප්‍රශ්නය අසාසිටින්නෙමු. අප විසින් අසාසිටින්නාව මේ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු ලැබෙන්නේය. එවිට අපි මේ ආකාරයෙන් වාදය පටන් ගන්නෙමු. එසේත් විමස කල්ලි මේ අවුරින් පිළිතුරු ලැෙන්නේ. අපි ඒ තුළින් ද වාදයක් පටන්ගන්න මොයි කියලා ඒ අය ප්‍රශ්න ගොතා ගන්නට හිතනවා. එසේ සිටිනා ඔවුන් හට ශ්‍රමණ බවත් කෞතුමයන් වහන්සේ අසවල් ගමට හෝ අසවල් නියම් ගමට හෝ වැඩම කර සිටින්නේ යන කරුණ අහන්නට ලැබෙනවා. එවිට සස්ත්‍රී පණ්ඩිතවරු ඒ බ්‍රහ්මණ පන්්ිතවරු භාගතුන් වහන්සේ වෙත පැමිණෙනවා. භාගතුන් වහන්සේ ඔවුන් හට දහම් කතාවෙන් කරුණු දක්වනවා. ර්තුළෙ ඇ සමාධංකරෝනවා. ධර්මයතුළින් ඒ අයට ප්‍රමුතිද්භාවයක් ඇතිකරෝනවා. සතුට ඇතිකරවනවා. භාගතුන් වහන්සේ විසින් දහම්කතාවෙන් කරුණු දක්වන ලද්ධාව්, සමාධං කරවන ලද්දාාව, පොබදුවන ලද්ධා වූ. සතුටු කරවන ලද්දාාවූ, ඒ සස්ත්‍රීිය පණ්ඩිතවරු. බ්‍රාහ්මට පණ්ඩිතොරු, භාගතුන් වහන්සේ වෙතින් ප්‍රශ්න නොවමසන්නාහුිය වාධාරෝපනයක් ගැන කවර කතාද. ගොතාගෙන හිටියට ප්‍රශ්නානව කියලා. ගතුන් වහස දරමය හලයි අය මහා පැහදීමක් ඇතිකර ගන්නවා ඒ කාන්තෙන්ම ඒ අය භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙනවා ස්වාමීනී මේ වනහි භාගතුන් වහන්සේගෙන පැදිී ඇතිවෙන්නට හේතුවෙච්චමට ඊළඟ කාරණය භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක භාගතුන් වහන්සේ වදාල ශ්‍රී සද්ධරමය මැනවින් වදාර ලද්දේ ස්වාකාත වනසේක භාගතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගයා සුපටි පන්න වනසේක කියලමට පැහැදීම ඇතිවෙනවා ස්වාමීනිී ට පැහැදි මැතිවුුණා. ස්වාමීනිී මේ සමාජයේ විවිධ සමාජි ජනකොට්ටාස පිරිස්සින්නවා. ඒ අය භාගතුන් වහන්සේ කරා පැමිල්ලා වාදීවාද කරනවා. භාගතුන් වහන්සේ. ඒ අයට ක්‍රමයෙන් කරුණාවෙන් ධර්මය පවසනවා. ධර්මය තුළට ගන්නවා ධර්මය සමාධංකරවනවා. ධර්මයෙන්ම සතුට ඇතිකරවනවා. ඒ අය වාදීවාද නොකරම. ඒ ධර්මයගන පහැදිලා භාගතුන් වහන්සේගේ ශ්‍රාාවකයන් බෞුටු පත්න ස්වාමේනිි. මේක අසිරිමන් දෙයක්. ඉතින් භාගතුන් වහන්සේ පිළිබඳවමට පැහැදී ඇති කරගන්නට මේකත් හේතුුවක් ස්වාමේනී තවත් කරුණක් පවසමින්. ඉශිදත්ත පුරහණ කියලා මාගේ වඩු කාර්මකයන් දෙදරෙක් සිටිය. ඒ අයව ජීවත් කරවන්නේ මම මාගේ බත් වැටු පින්ම මගේ යානාවලින්ම තමයි ඇය ජීවත්වෙන්නේ. මම තමයි ඔවුන්ගේ ජීවිතවලට. ශක්තියල බාදන්නේ. ඔවුන්ගේ නම පැතරෙන්නේෙත් මම නිසා. මේ රජතුමාගේ ප්‍රදාන වඩු දෙනනි සිදත්ත පුරාණ කෙලා කියන්න කෙලා මනිසාමයි ඔුගේ ප්‍රසිද්ධිය. කේර්තිනාමය පැතිර ලාතිබෙත්නින්. නමුත් ස්වාමේනිි. ඔවුන් වනාහි භාගතුන් වහන්සේ කෙරෙ හිදක්වන්නාාවූ. පරම ආදර් ගෞරුවය මා කර හිනොදක් වන්නාහුිය. ස්වාමිනි ම මගෙන් ජීවත්වෙලත්. එ අය මට වැඩිපුර ගරු කරන්නේ. භාගතුන් වහන්සේ මයි උපරිම ෞරුවේ දක්වන්නේ. ස්වාමේනී, වෙච්ච සිද්ධයක් ම සිහි කරන්න. වෙච්ච සිද්ධියක් මම පවසන්න. මම සේනාව මෙහේවද්දී මේ සිදත්ත පුරාණ කියන වඩු කාර්මිකන් දෙදෙන. කොහෙද ඉන්න කියලා මම හොවෙල බැලුවන්. ස්වාමීනී. මේ වඩු කාර්පිකයන් දෙදෙන. එක්තරා ස්ථානයකදී එක්තරා රාත්‍රයකදී. මධ්‍යම රාත්‍රියයක්ත් පහුවෙන කන්්ම දරම සාකච්ඡාවක නරවුණා. මේක හිමීට අහගෙන හිටිය. ස්වාමේණී කල්දී. මේ සිදත්ත පුරාණ වඩුකාරම් ගැන් දෙනා රාත්‍රී බොහෝ වේලාවක් ධර්මකතාවෙන් කාලය ගෙවා. භාගතුන් වහන්සේ වැඩවසන දිශාවට හිස තබාගෙන මාසිටින දිශාවට පාද යොමුකොට නිදාගත්තන ස්වාමේි ස්වාමේනී. එවිට මට මේ අදහ ඇතිවුුණා වවත්න්නේී. ඒ කාන්තේනුව මේක නම් අසිරිමත්. මේකනම් පුදුම සහගතයි. සිදත්ත පුරාණ කියන වඩුවන් දෙදනා මගෙන් ජීවත් වෙන්නේ. මගේ යානාවලින් ගමන් බිමන්යන්නේ. මමයි ඔවුන්ට කීර්තිය ලබා දෙන්නේ ම නිසාම ඔවුන් ප්‍රසිද් වෙලා තිබෙන්නේ. නමුත් ඒ අය භාගතුන් වහන්සර තියන ගෞරවය මට නෑනෙ ස්වාමිනිි මට මෙහෙම හිතුනා. භාගතුන් වහන්සේට මේ දෙදෙන. පුදුමාකාර ගෞරුවයක්න දක්වන්නේ. ඒ කාන්තයෙන්ම මේ දෙදෙන මගේ සේවකය වවත්. අඩුකාර්මික කැන්්ුනත්. මේ අයනං භාගතුන් වහන්සගේ ශාසනයේ උදාාරතර වූ විශේෂ මාර්ග පලවබෝධයක් ලාගනති නැහැඩයි ස්වාමේණී. මේ වනාාහි භාගතුන් වහන්ස පිළිබඳව මාගේ ධර්මානුකූල වැටහීමයි. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. ශ්‍රීෂ අත්ධර්මේද. භාගතුන් වහන්සේ විසින් මැනවින් වදාරන ලද්දේය. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංගයා. සුපටිපන්න වන සේක කියන පැහැදී මැතිවුණ ස්වාමිනිි මට. දැම් බලට එකල ජීවත්වෙච්ච මිනිස්සුන්ගේ තිබ්බ ප්‍රමීතිය. භාගතන් වහන්සේ යම් දිසාාවක වැඩසිටින වනා ඒදිසාව කල්පනා කළ ඒ දිසාවට තමයි හිස දබල තියෙන්නේ. දැකද. රටේ රජ්ජරුව බලාගෙනනිදල තියනවා මේක. රජරුව ඉන්න දිසාවට පහද දැම්මයි කියළ කියනවා. හැබේ රජරුවත් බුද්ධිමත්. රජ්ජරුවන්ට හිතන කියනවා මගෙන් ජීවත්වන මිනිස්සු. මඉන්න පැත්තට පාදදාගෙන භාගතුන් වහන්සේ පැත්තට සිිරිසදාගෙන සැතපෙනවා නිදාගන්නවා. මේකනම් අසිරියයක් මේකනම් පුදුමයක් කියලලා උදහස් වුනාද කිබුණාද ගැටුනන්ද. ඒ මොකොත් තුුණේ දැක්කද. ඒහම් ගුසල් රජුරුවන් ලොකු නුවනක් ප්‍රඥාවක් තිබිල තියෙනවා. භාගතුන් වහන්සේට තවත්කාරණයක් පවසන්න තියෙනවා. භාගතුන් වහන්සේත් සස්ත්‍රයේ රාජවංසිකයක්. මමත් සස්්‍රී රාජවන්සකේ. භාගතුන් වහන්සද කෝසල ජනපදවාසී කෙනෙක් මමත් කෝසල ජනපදවාසී කෙනෙක් භාගතුන් වහන්සසිට තවරදු අසුවවයි වයස මටත් අවුරදු අසූවයි වයස ස්වාමීණී භාගතුන් වහන්සේද සස්ත්‍රී රාජවන්සිකේක් වනසේක මමද ස්ත්‍රී රාජවංසිකයක් වෙමි භාගතුන් වහන්සේද කොසුල් ජනපදවාසී කෙනෙක් වනසේක මමද කෝසල ජනපදවාසී කෙනෙක් වෙමි භාගතුන් වහන්සේද අසු වයස් ඇතිසේක මමද අසූ අයස් ඇති කෙනෙක් වෙමි එහනම් කාරණ මේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ අවරුදු අසූවෙේදී. එහනම් කොසරු රජ්ජරුවන්ටයි බුදුරජාණන් වහන්සේ සම වයස. ඒ කාල වෙනකොට අසූ වනි වස එන භාගතුන් වහන්සේ පිරුව පාන අවරුද්ධ දමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ස්වාමිනී භාගතුන් වහන්සේ සස්ත්‍රයේ රාජ වන්සිකයෙක්. මමත් සස්ත්‍රී රාජවන්සිකයක්. භාගතුන් වහන්සේ. ජීවත් වෙච්ච කෙනෙක්. මමත් කෝසල් ජනපද වාසී කෙනෙක් භාගතුන් වහන්සර අවරුදු වසූ වයි මටත් අවරුදු වසූ වයි. ස්වාමිණි මේ කාරණය නිසා භාගතුද වහන්සේ කරෙහිීමට පරම ගෞරවයක් පරමු පහාරයක් තිීවරවා ස්වාමේණී භාගතුන් වහන්සේ කරෙහි පරම ගෞරුවයක් දක්වන්නට. පරම උපහාරයක් දක්වන්නට මෙනි ප්‍රධානම හේතුවක්. දැම් බලන්ඩ සැදැවතු නේ. රජතුමා අවංන්කවම තමන්ගේ චිත්ත ප්‍රසාධය ප්‍රකට කරපු හැටි. එහනම් වර්තමානයේ තුළපවා. අපි රජවරු නොවනත් සිටුවරු නොවනත්, අමාත්‍යවරු නොවනත්. මේ කොසුල් රජුරු ඇතිකරගට පැදීමම අපේ ඇතිකරගන්නට ඕනේ හැබැයි පැදී ඇතිකර ගැනීමේදී අපිට වර්තමානය තුළ පවතින පරිසරේ හරියට බලපෑ කරනවා මොකද භික්‍ෂු සමාජයේ පවා යම්යම් අරුද වලට දේශපාලක මන්තරණවලට දේශපාලන ගැත්තන්වට පත් වෙලා තියෙනව පැදිලිබම. ඒයක නිසා දේශපාලනයට ගැතිවෙච්ච පැවිද්දන්ට ඒ පපුතක්ජන සමාජයේ යම්යම් පිළිගනීමම් ලැබුණනට. නුවනැති බුද්ධිමත් සමාජයෙන් පිළිගනීමක් ලැබෙනනෑ. කොටම්ම ස්වාමින් වහන්සේලා දේශපාලනට පැමිණෙනවාට. මේ රටේ සියයට අනුවක ජනතාව කැමතිනේ. සුළු පිරිසක් යමති, දේශපාලන වාසිතකම්ම කොද සිවුවර පෙන්නලා තමන්ට වාසි ලබාගන්නට පුළුවන්කම තියෙන නිසා. තියක නිසා අපි හැමවිටම පැවිදංවවා ආරක්ෂා කරගන්නට ඕනනි. පැවිදි අපිත් හැම විටම දේශපාලනයට නොගොස්. රටේ පාලකයන්ට සැදහැවතුනට රට වැසියනට ධර්මිකව මෙැදහත් සිතින් අවවාද කරන්නට ඕනි අනුශාසනා කරන්නට ඕනේ. රජතුමා කියනවා ස්වාමීනිී දැන් මට යන්නට වෙලා වහරි. අපි රජවරු නිසාපිට බොහෝ කටයුතු තිබෙනවා. බොහෝ කළේතු දේවල් තියෙනවා. මහා රාජ්‍ය. ඒ සදහා දැන් ඔබට. දන්නේ ම එවිට පසේ නදී කෝසල් රජතුමා උුණස්නෙන් නැගිට භාගතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට ප්‍රදක්ෂිනා කරණෙක් වුණා භාගතුන් වහන්සේ පසේ නදී කෝසල් රජතුමා නික්මගිය නොබෝේලාවකින් මික්‍සුන් වහන්ස ලැමැතුවා. මහනනී. අර පසේ නදී කෝසල් රජතුමා ධම්ම චෛත්‍යයන් පවසසා නැගෙට කියේ එ දම්ම චෛත්‍යයන් කෙනවනවාද. බුදුගුණ දහම්ගුණ සඟගන්න. ඒනෙකොට ුද්දුගුණ චෛත්‍යයක් බෝට පත්වෙනවා. ධර්මය ගුණ චෛත්‍යයක් බෝට පත්වෙනවා. ආරි සංඝයාගේ ගුණ චෛත්‍යයක් ගෝඩ පත්වෙනවා. ඒ චෛත්‍යයන්ට කියනවා. දම්ම චෛත්‍යයන් කළ කියනවා. මහනෙනී ධම්ම චෛත්‍යයන් ඉගෙන ගණ්ඩ. මහන්නේ දම්ම චෛත්‍යයන් කටපාඩන් කර ගණඩ. මහන්නේ ධම්ම චෛත්‍යයන් මතක තබා ගණ්ඩ. මහනන දම්ම චෛත්‍යයන් අරුත්බරින් යුක්තයි. ඉතාමත් අර්ථ සම්පන්නයි. මේ දම්ම චෛත්‍යයන් ගැන හිත පහදවා ගැනීම. නිවන් මගට මුල්වෙන කාරණයක් කියලා. භාගතන් වහන්සේ තෙරුවන් ගුුණම ප්‍රකට කරමින් භික්‍ෂුන් වහන්සේලා තෙද ගැන්නවා. භාගතුන් වහන්සේ මේ දේශනාව වදාලසේක. සතුරු සිට ඇති ඒ භික්‍ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ වදාළ කාරණය ඉතා සතුරින් පිළිගත්තාහය කියලා ධම්ම චේතිය සූත්‍රය නිමාවට පත්වෙනවා. සැදැහැවතුනේ ඉතින් මේ විදිහට. අපේ ජීවිතවලට භාගතුන් වහන්සේ වදාළ සූත්‍ර ධර්ම දේශනා. ඒ අයුරින්ම අහන්නට ලැබීම පවා ලොකු ලාභයක් ලොකු වාසනාවක්. ඒ ලාභය ඒ වාසනාගුණේ අදටත් අපිට ඒ අයුරින්ම ලැබීම ගැන්න අපි සතුරු වෙන්නට ඕනේ. අපිට භික්‍ෂූන් වහන්සල හැටියට ඒ පණවිඩ ඔබ ලැබෙන්ඩ සලස්සන්නට අපි පින් කරලා තියෙනවා. අපි ලබාදන ඒ ධරමය පණිවිදේ අහන්න තරං ඔබත් පින් අන්ත වෙලා තියෙනවා ඒ නිසා අපි ගිහි පැවිදි පිරිස හැටියට බෞද්ධ අයට මෙන්ම බෞද්ධයටත්. අපි දෙහැමිව කරනුකාරණා හැකි අයුුවෙන් පෙන්වාදමින්, ආදරස සම්පන්න වෙමින් ගුණදරකො වෙපිණි. භාගතවයන් වහන්සේගේ බුදුගුණම සිතමින්. ශ්‍රී සද්ධරමයේ ගුණම සිතමින්, ආර් සංගයාගේ ගුණම සිතමින්, සීලාදී ගුණ දියුණු කරමින්. දාන සීල භාවනා ආද ත්‍රිවිධ පුුණ්‍යකයාවල් නිරතවමින් සීල සමාධි ප්‍රඥා නැති ආර්්‍යස්්ඨාංගක මාර්ගය අනුගමනය කරමින්. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම. අපි හැමටම චතුරු ආර් සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට මෙම ධම්ම චේතිය සූත්‍රය දේශනා කරමින් ශ්‍රවණය කරමින් ගරැස් කරපු හැමපිනක්ම හේතුවේවා. වාසනාවේවාසාධූසාධූසාදුූ. පුුණ්‍යාණු මෝතනාව. අද මෙම ධර්මානු ශාසනාවට තමස දැහැති දායකත්තේ ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ. බෙළගන් වැව අංක තිස්සෙ කලිපනයේ පදිංචි MB. බන්්ඩාර මැනිකා මෙෙනවිය වින් එත මේ බලාපරොත්ව වන ප්‍රධා අරමණු හැටියට එක්දාස් නමසය හැත්ත දෙක වවසරේ පරලෝසපත් DM සුදු මැනිකා, මනියන්ට පින් අනමෝදන් කිරීමටත් සුජීවත්ව සිටන අපපුහාමි පියාණන්ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත්, මියගිය කුමාරිහාමි නැගනයට පින් අනමෝදන් කිරීමටත්, ජීවිත නගා සිට වන්නට උදවපකාර කල ගවමහිශාදීන්ට තිරිසන් ආත්මවලින් අත්මිදී සුගතියට යාමට මෙත්කරුණා සිත් පෙරදරිව එතුමිය බලාපොෘත්තු වී ඇති අතර සෙසු අරබුටු බවට පත්වන්නේ බ්ඩාරවෙල දිගන තැන්නේ විසූ E.. ලොකුමැනිිකා මිත්තනයටත් බදුල්ලේ විසූ DM කිරිබණ්ඩා සයාටත් පුන් ්‍යානමෝදනා කිරීමට වගේම රණවිරු නිහාල් සහ ගාමිනි එමෙන්ම විජේවීර යන තිදෙනටත් ඔවුන්ගේ පියාණන් වන BM. ගුණපාල මහත්මමාටත් පුුණ යානමෝදනා කිරීමට මෙන්ම අකල් මරණයකට ොරුූ අමිතා ලක්මිනේ දියනියටත් පින් අනමෝදන් කිරීමට වගේම ගිාදුුරු කෝට්ටේ බෙළඟන් වැැව අංක තිස්සත්‍ර නිවසේ විසූ අකල් මරණයකට ගොදුරු වූ J. ජයිසුන්දර මහතාට ඒවගේම TNA සීලවතී මහත්මී යන දෙපලටත් පුන් ්‍යාණමෝදනා කිරීම. තවද දාහකත්වය දරන MB බණ්ඩාර මැනිකා මෙනැවියටත් සුජීවත්ව සිටින MBA අප්පුහාමි පියාණන්ටත් ඩ සීලවති මෑනියන්ටත් MBAී විජේසිරි මහත්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවපත් භභාවය ලැබේවා. කරන කිය සියලු දැහැමි යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වටම පත්වීමට මෙම ධර්මදානමය කුසලේ හේතුවාසන වේවා. ධර්ම දේශකන් වහන්සේටත් ප්‍රර්ථනය බෝධියකින් අමානිවන්සුව ලබේවා කියලා. සැදැති යකත්වෙ බාගෙන කටයුතු කොට බෙනවා. ප්‍රැස්කල උදාාර්තර පොන්න ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනමෝදංග සැලබත්වා ඔබ පැහැමණමින් අභහවට පත්සලු ඥාතිවරමේ පින් අනමෝදන් වවෙත්වා කොවිඩ් වසංගතය හේතුවයෙන් ලෝකයේ පුරා ලක්ස සංගාත පිරිස ගභවිට පත්වෙලා තිබෙනවා ඒ සෑමිසලු නාටත් මේ පින් අත්පත්වෙවා අපගේ උතුම් ගුරු දේවෝතමයන් වහන්සේලාට බගේම මහෝපාධයන් වහන්සේලාටත් සමස්ත කල්ලයාන මිත්‍ර මහා සංගරත්නයටටත්. මෙ පින් බලෙන් අමානිවන්සුව අවබෝධ වේවා. අප හැමදනගේම දෙමාපිය වැිහිට ගුරුවර ඥාීතයියන් සෑම සිලතිනාටමත් දායකතු දැරු දායක සුපින්වතුන්ට මෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරපු ඔබ සෑමසිලතිනාටමත් වස්සාන ධ්‍රමදේශනනා YouTubeු නාලිකාව පෞත්වාගෙන යනු ලබන ගයන් ුෂන්ත මත්මපදාන පවුලේ සෑම සිලතිනාටමත් මෙම උදාාර්තර පොන්න ධරමයෝ මෙලොව පරලව දෙලව ජීවිත වාස්නාවන්තක කරගන්නටත්. චතු්‍රර් ස්‍යයාබෝදින් අමානිවන් සුවලබඩත් පාරමිතාවක්ම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පං්ඥන්තං අනු මෝදිත්වා චිරන්ඩක් හන්තු සාස්සනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා, පුං්ඥන්තන් අනු මෝදිත්වා චිරඩක් හන්තු දේසනං, ආකාසට්ටාච බුම්මට්හාා දේවානාගා මහිධිකා උ්ඥන්තන් අනු මෝදිත්වා චිරන්රක්හන්තුතුවංසදා හැම දෙනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනාල් ජටයුබ් නාලිකාවස්සේ ඔබ ඒශ්‍රවනය කළේ ගිරන්තුරුකෝට්ටේ බෙළගන් බැව නොම්රතිස් එක ලිපිනේ පදිංචි MMP. බණ්ඩාරමණනිකා මැඩවියගේ පින් පර දායිකත්වෙන් නිතු සිදුකරනු ලැබූ ධර්මදානමේ පින්කමයි. එතුමියගේ ප්‍රධහන අරමුණු වඩා වූ එදහස් නමුස්සේ හැත්තෑ දෙකේ පරලෝ සැපත් DMම් සුදුමැනිකා මැනියන්ට පින් අනුමෝදන් කිරීමත් සුජිවත්ව සිටින අපපු හාමි පානන්ට නිෙදුක් නේරෝග සුවේ ප්‍රර්ථනාකි Die Mat Meerkie, ුමාරි හාමී නැගනයට පින් අනුමෝදන් කිරීමත් එතුමිය ඇතුළ පෞුලිය සිල්ලු දෙනාට සේ ජීවිත නග සිටුවන්නට උද උපකාරවුණු ගව මහිශාදීන්ටත් තිරිසන් ආත්මවලින් බිදී සුගතියටයාමර ප්‍රර්ථනා කිරීම ඇතුළු සත් පාර්ථනාවන් රසක් පර දරිවයි අතු මේ සුම දුර ධර්මදානුමේ පින්කම වස්සාන ධර්මදේශනා යුබ් නාලිකාවස්ස සිදු කරනු ලබවේ එතුමියගේ සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවායි සාතු සිත යුතුුව අපිත් ප්‍රාර්ථනා කරමෝ. අද දේශඛාණන් වහන්සේ වන අධිපූජනීය කැලනයේ අජිත ස්වාමීන් වහන්සේටත් නිදුක් නේරෝගී සුවේහා ප්‍රාර්ථනය බෝධියකින් සුක පටිපදාවෙන් චතුරාධි සත්‍ය අවබෝධය පිණිසම මෙම ධර්මදානවේ කුසලය හේතුවාසනා වේවා. දම්මසුවභ සැමට සම්මා සම්බුදු සරණයි. ටත් වස්සාන ධර්මදේශනනා YouTubeු නාලිකාවස්සේ දායයිකත්තු ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍යනම් දැන්ම කතා කරන්න බිින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි, දහතුන දුරකතනංගේේට බින්දුඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාන්ගේට වත්ස, වයිබ, ඉමුමකින් දැන්ම කතා කර ඔබේ දායිකත්තු ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. හම්මසූභ සැමට සම්මා සම්බුදු සරණයි. දින්නපතා නමුත්තමු ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශණ අපගේ YouTubeුයබ් නෑලිකා වූ ැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න.